ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. ඊරෑ මං එනකොට 10 විතර වුණා. හම්මෝ දැන් නම් සතියක් විතර නිදහස ඉන්න පුළුවන්. අසංකස අසනීප වෙච්ච බවත් නිලංග අය දන්නේ නැහැ නේද? අසංකට අසනීපයි? මොනවද අසනීපේ? මං යාට කෝල් එකක් ගත්තා, ෆෝන් ඕෆ්. දැන් නම් ටිකක් අඩුයිලු. සමහර විට තව ටිකකින් එයි. මැඩම් ඡායත් එක කතරගම ගියා. කතරගම ගියා? ඡාය ගෙදර නැවතුණා කියලා නේ කිව්වේ. හර්ෂණී මිස් එක පොඩි ප්‍රශ්නයක් වුණා තමයි. මේ මැඩම් ගෙදෙට්ට කතා කරලා ඡායවත් අරගෙන තමයි කතරගම ගියේ. නැන්දා මට ලීල්ල දෙන්නගෙන් ගැළපෙන කෙනා කවුද කියලා ওই ගමනින්වත් තේරුම් ගන්න පුළුවන් වුණත් ලොකු දෙයක්. දැන් නම් ඡායගේ හිතේ හැම බලාපොරොත්තුවක් නෑ අයියේ. අනිත් එක නිලංග අයියේ මැඩම් මගෙන් ඇහුවා ඔයා ගැනයි ඡාය ගැනයි. ආන්ටි මොනවද කිව්වේ? මැඩම්ට සැකයි. ඔයාලා දෙන්න අතර එහෙම සම්බන්ධයක් නැහැ කියලා මැඩම්ට තේරලා තියෙනවා. අන්ටි එහෙම කිව්වද? ඔව් අයියේ. කෝකටත් කතා කරද්දි ටිකක් පරිස්සම් වෙන්න. ඔය තරම් බය වෙන දෙයක් කිව්වේ නැහනේ. මම වසන මේ අන්ටි හොම දෙයක් නිකම්ම කියන්නේ. වාකර හේතුවක් තියෙනුනේ. හදිස්සි පොඩ්ඩක් ගලපලා කරලා හෙමීට යංකු. ඇයි මොකු මගෙතක පාරන් ලැජ්ජයි? දැන් ඉතින් ලැජ්ජ වෙලා මොනවා කරන්නද? අනේ චන්දන් මට වැඩට යන්න පරක් වුණා. ඔය යන තැනක යන්නකො. මට ඉතින් වැදගත් ගමනක් කියලා නෑනේ යන්න. මාස ගානකට පස්සේ හිරෙන් නිදාස් වෙලානේ මං ආවේ. ඒකයි මම වාගේ තනියට ආවේ. අනේ ඉතින් මොකටද මගේ කට? මේ චන්දනගේ අත ගන්න ගෑනු ළමයි දුසින් ගණන් පොර කෑවේ. ඒ අතරින් තමයි මං ගලපල කරලා ඔයාව සිලෙක් කළේ. ඔයා ආඩම්බර වෙන්න ඕනේ. ලැජ්ජ වෙන්න කිසිම හේතුවක් නැහැ. මේ චන්දන යකෙක්ටවත් බය නැහැ. අන්න ඒ නිසාම තමයි නෝනට කිසිම කරදරයක් නැතුව මාස ගාණක් තනි පංගලෙම ඉන්න පුළුවන් වුණා. අනේ ඔව්. නැත්නම් මට ඉන්න හම්බෙන්නේ නැහැ. මේ අසින්නේ සනීපෙන්. ඔව්. හොඳ සනීපෙන් ඉන්න. අසින් මිස්ටර් කියන්නේ මම අසින් මිස්ටර් මතක් කළා එක. ගලපලා කරලා ළඟදිම දවසේ කෙනවා කියන්න හම්බ වෙන්නේ. ආ ඔයා. එයා අසින් මිස්ටර් මීට් වෙන්න දිනයක් දාගෙන ඉන්නකො. අනේ චන්දන මට එතන වැඩ කරගෙන ඉන්න දෙන්න. ප්‍රශ්න දාන්න. මොකද ප්‍රශ්නේ? මොකද මන් දාන්න ප්‍රශ්නේ? මේ ඔයාට දැන් සේරම අමතකලානේ. මේ ඔයාට ඔතන ජොබ් එක හම්බුනේ අරසනේ මිස් ගේයි මගේ තියෙන යාළුකම හින්දා. අන්න ඒක මත තියාගන්න. ඇන්ටි මාත් හර්ෂණීට හොඳටම බැන්න. ඇන්ටි කියන්නේ මට මේක ආරංචි වෙච්ච වෙලාවේ මට හොඳටම කේන්ති ගියා. ඔව් ඔහොම තමයි මහත්තයෝ. බල පුළුවන් කාරෝ එක අපිට හැප්පෙන්න බෑනේ. මන්නම් කියන්නේ මේක ඡායට හොඳ පාඩමක්. ඇන්ටි මිනිස්සු කවුද කියලා තේරුම් අරගෙනයි අපි ආශ්‍රය කරන්න ඕනේ. ඡාය මේකෙන් පාඩමක් ඉගෙනගෙන ඔය තියෙන හැම සම්බන්ධකමක්ම අයින් කරලා දාලා පාඩුවේ ජීවත් වෙන්න ඕනේ. එච්චරයි. දිනු මාත්‍යා හදිසියේ මාවේ ඔය ගැන කතා කරන්නද? නෑ නෑ ඇන්ටි. මම මේ ළඟකට එනක මං ආවේ. එතකොට දැන් ඡාය මොනවද කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ? තාම එහෙම මුකුත් නෑ මහත්තයා. ඇන්ටි මං ඡායට හොඳ තැනකින් හොඳ ජොබ් එකක් හොයලා දෙන්න. හැබැයි ඉතින් ඡායට කියන්න එපා මේක මං හොයලා දෙන්නේ කියලා. මොකද එහෙම වුණොත් එයා කීයටවත් කැමති වෙන්නේ නැහැ මෙතනට යන්න.
මගේ දරුවට මට එහෙම බොරු කරන්න බෑ මහත්තයා. අනිත්කේ අකමැති කියලා දැන දැන මං එයා වෙනුවෙන් කොහොමද දිනුම් මහත්තයාගෙන් උදව් ගන්නෙ? ඇන්ටි මම මේක කිසිම නරක චේතනාවකින් කරන දෙයක් නෙමෙයි. මගේ දරුවා මට බොරු නොකරන එකේ මට මගේ දරුවට බොරුවක් කරන්න බෑ මහත්තයා. ඇන්ටි හිතලා බලලා ඉතින් හොඳ දෙයක් කරන්නකෝ. හැබැයි ඉතින් ඡායගෙන් අහලා කැමැත්ත ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ ඒක නෙමෙයි ඇන්ටි. ඡාය ගෙදර ඉන්නවද? ඡාය ගෙදර නෑ මහත්තයා. ඡාය ගෙදර නෑ? මේ කොහෙ ගිහින්ද? මේ රණතුංග මැඩම් එක කතරගම ගියා. මොනවා? රණතුංග මැඩම් එක කතරගම ගියා? ඔව්, ඊයේ හවස තමයි ගියේ. Good morning, sir. Good morning. Good morning, Gayan. මේ බොස් මාර කතා කරගත්ත විදිහට මං එනන් ඇතුළට යන්න. එහෙමනේ කතා කරගෙන ආවේ. ওই විදිහට බලන්න එපා. ඉතින් මම වැරද්දක් කිව්වේ නැහැ. මං කිව්වේ ඇතුළට යන්න කියලා. ඇයි යන්න එපා? දෙන්න මං එළියට යන්නද? අඩුපාඩු තිබුණ තමයි මිනිස්සුන්ගේ. හරියට බොස් බලන්නේ මන්ද යාර පෙම. නොමිනේෂන් ඉල්ලන් ආපු අපේක්ෂක දිහා බලනවා වගේ. ගයන් කට පියාගෙන මං කියපු විදිහට කියලා වැඩක් කරනවා. ඒක තමයි මං එහෙම ඇතුළට යන්නම් කියලා. මම යන්නම්. අංජු සර් මේ මොකද්ද? ඕක මගේ පෑන සර්. මගේ මොකද කරන්නේ? ඔය පෑනෙන් තමයි මම ලියන්නේ. ඇයි සර් එහෙම හුවේ? මොකක් හරි ප්‍රශ්නයක්ද? අංජු ඔයාට පුළුවන්ද මේ පෑන යතුරක් විදියට පාවිච්චි කරලා ඔන්න ඔය ලොක් එක අරින්න? පෑනෙන් කොහොමද සර් ලොක් එකක් අරින්නේ? පෑනෙන් ලොක් එකක් අරින්න බෑ වගේ මංජු යතුරකින් ලියන්නත් බෑ. අන්න ඒ වගේම තමයි මාත් එක්ක කවදරි දවසක පෝරුවට නගිනවා නම් නගින්නේ මගේ ඡායනංගිය විතරයි. මේක හොඳට තේරුම් ගන්න. රණතුංග මැඩම් මොකද මේ හදිස්සියේම ඡායාව එක්කගෙන කතරගම ගියේ? අසංඛ්‍යාත ගියක් දන්නේ. අනේ මන්ද මට දැන් කරන්න කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. ඇත්තටම මං දැන් ගොඩක් සතුටෙන් ඉන්නේ. ලොකු දෙයක්. හලෝ දිනු, මං ඔයාට කිව්ව නේද මීට පස්සේ අපි දෙන්න අතර කිසිම ගනුදෙනුවක් නැහැ කියලා? අනේ මට ඒක අමතක වුණානේ හර්ෂණී. හරි හරි, එහෙනම් මට සමා වෙන්න. මොකද මං ඔයාට ගත්තේ පුංචි කාරණාවක් දැනගන්න කියලා. කමක් නැහැ කමක් නැහැ. මොකද්ද දැන් දැනගන්න ඕනේ? මම මේ අහන්න ගියේ අර ඔයාගේ අසංකයි රණතුංග මැඩමුයි මේ දවස්වල කොහෙද දන්නේ ඉන්නේ නේද? ඔයා ඔය කියන්න හදන්නේ ආන්ටි අසංකයයි කතරගම ඉන්නවා කියලානේ. මටත් ඒ දෙන කතා කරා. මං තමයි එන්න බෑ කියලා කිව්වේ. ආ, ඔයාටත් කතා කරාද? සමහර විට මෙහෙම වෙන්නේ නැති නේද හර්ෂිනී? ඔයා යන්න බෑ කිව්ව හින්දා වෙන්නේ නැති ඒ දෙන ඡායත් එක්ක කතරගම ගිහිල්ලා තියෙන්නේ. What? මොනාද ඔයා මේ කියන්නේ? අනේ මේ ඔයා බොරු කියන්නේ තු ඉන්න දිනු. අනේ ඔව් හර්ෂිනී, මම ඔයාට පොඩි විහිළුවක් කරේ. එහෙනම් මං තියන්න. හලෝ දිනු. ඇයි හෂි?
මොකද වෙලා තියෙන්නේ? හලෝ හලෝ හර්ෂණි මිස් මං සමන්ති කතා කරන්නේ. ඔව් සමන්ති කියන්න. මිස් මේ අපේ චන්දන ඊ හිරේ නිදහසලා ගෙදර ආවා. හරි සමන්ති. ඔව මං ආවට පස්සේ කතා කරමු. දැන් කොහොමද ඔෆිස් එකේ තත්වි? සර්ලා මැඩම්ලා නම් ඇවිල්ලා නැහැ. මේ ඡාය මිසුත් දැන් ඉන්නේ නැහැ. වාසනා මිස් නම් ඉන්නවා. මේ නිලංග මහත්තයත් ඇවිත් හිටියා. නිලංග ඇවිල්ලා හිටියා? ඔයාට හොඳටම ෂුවද නිලංගාව කියලා? ඕ මිස්. මං S2ගෙම දැක්කනේ. තාමත් ඉන්නවමයි හිතේ. හරි සමන්ති. මම ඔයාට පස්සේ කතා කරන්නම් ආ. ඩානියමි, අසංකලගේ ගෙදර පොඩ්ඩක් යමුද? යමු හෂි. හරි. මට අගල් රෙඩි වෙලා ඉන්නම් ආ. උතේ එකත් එකටම මැඩම් මෙහෙ එන්නේ. ඔයාව ආපහු වැඩට එවන්න කියන්න වෙන්න ඇති. නැත්තම් ඉතින් මේ හදිසි මෙහෙ එන්න හේතුවක් නැහනේ. මටත් ඕකම හිතුණා නැන්දේ. ඡාය අසංගසර් තිනවද? මන් දන්නේ නැලතක්කේ. රණතුංග මැඩම් වගේ කෙනෙක් මේ ගෙදරට ගොඩ වෙනක කොයි තරම් දෙයක්ද? ඒත් ඉතින් මට අමුත්තක් දැනෙනවා. ආපහු ඔයාව වැඩට එවන්න කියලා කිව්වොත් මට බෑ කියන්නත් බෑ පුතේ. අම්මා කැමැත්තක් කියන්නම් මේ. මැඩම් මෙහෙම තරහ වෙන්නේ නැහැ. අම්මා මැඩම කලින් දැකලත් නැහැ නේද? මම නම් ෂොප් එකට යන ඉන්නකොට මැඩම්ව දැකලා තියෙනවා නැන්ද. හැබැයි කතා කරලා නම් නැහැ. අම්මේ මැඩම් හුඟක් හොඳ කෙනෙක්. දැන් මැඩම්ලත් එක්ක කතරගම ගිහිල්ලා අපිට මුකුත් ගෙනාවේ නෑනේ. ගෙනාවා ගෙනාවා. එයා පස්සේ දෙන්න. ඡාය කිරිවෙහෙර වහන්සේත් වැන්දද? මං ඔයාට අද රැට ඒ ඔක්කොම විස්තර කියන්න කකුරක් නෑර. බලන්නකෝ නැන්ද මෙයාගේ තියෙන අගි. මොනවනත් වාසනා නංගි, ඡායයි අසංකයි පෙර ආත්මවල ගොඩක් පින් කරලා තියෙනවා. එහෙම නැත්තම් රණතුංග ගෑන්ටි ඔය දිහේ උත්තරයක් දෙන්නේ නැහැ. ඒ ගැන කල්පනා කරනකොට මටත් හරිම පුදුමයි අයියේ. මේ ප්‍රශ්න මේ තරම් දුර දිග යනකම් බලාගෙන හිටියේ අපරාධ කියලා හිතෙනවා. හැබැයි ඉතින් රණතුංග ආන්ටිගේ ගුණයාපත්කම ගැන හිතද්දි නම් ඒක එච්චර පුදුම වෙන්න දෙයක්වත් නැහැ. වැඩේ තියෙන ඉතින් අපි කවුරුත් නොහිතපු විදිහට මේ ඔක්කොම සිද්ධ වුණේ. ඒත් අයියේ 100%ක්ම නෙවෙයි. තව 50%ක්ම මේ ප්‍රශ්නේ ඉතුරු වෙලා තියෙනවා. හා ඔව්. ඒක නම් ඇත්ත තමයි. හර්ෂණෙයි එයාගේ දෙමව්පියෝ මේ ප්‍රශ්නේ දැනගත්තට පස්සේ තමයි ඊළඟ ප්‍රශ්න ටික ඇති වෙන්නේ. පිටින් ආරංචි වෙන්න කලින් අසංක සර්ට තියෙන මේ ගැන මිලින්ද සර්ලා එක කතා කරන්න. ඔව් නේද? එහෙම වුණා නම් මේ ප්‍රශ්න එච්චර දිග ගැස්සෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙනවා නම් කොයිතරම් දෙයක්ද? ඒත් අයියේ අයිය දන්නවනේ හර්ෂණි මිස්ගේ හැටි. එයා දැනටමත් ඡායත් එක්ක කොයිතරම් තරහකින්ද ඉන්නේ. ඉතින් මේක ආරංචි වුණොත් මොනවයි මොනව වෙයිද කියන්න බෑ. හර්ෂණීටම කරන්න පුළුවන් දෙයක් නෑ. එහෙමම කියන්න බෑ අයි. හිතේ තදබල වෛරයක් ඇති වුණාට පස්සේ කෙනෙක්ට හරි වැරද්ද පේන්නේ නෑ. අපි එහෙනම්
ඡායයට කියමු හර්ෂණීව පොඩ්ඩක් මගහැරලා ඉන්න කියලා. නංගි මම ඉස්සරහ අන්දින් ත්‍රිවිල්ලා කරන් ප්‍රදීප්ලා ගෙදරට යනවා. වයන පරිස්සමෙන් යන්න. ඉතින් අපරාදෙනේ අයියට ගොඩගම හන්දියම ත්‍රිවිල් එකක් ගන්න තිබුණනේ. එහෙම නෑ නං. ඉතින් ඔයත් එක්ක මෙහෙම නිදාසි කතා කරගෙන නම් වෙන්නේ නෑ. මම නිකමට ඒක කිව්වේ. මැඩම් පුංචි මහත්තයාගේ අසනීප ගතිය කොහෙන් ගියාද දන්නේ නැහැ. පුංචි මහත්තයාට රම්යා තිබ්බ ඇඟේ අමාරුවක් නෙමෙයිනේ, ලොකු හිතේ අමාරුව. රම්යා අපි ගියන් පස්සේ කෝල්ස් එයි මාව තාංස කරන්න එපා. බැරි වෙලාවත් හෂි ආවොත් කියන්න අපි කතරගම ගිහින් තාම ආවෙ නැහැ කියලා. හොඳයි මැඩම්. අම්මා අපි හදිසිමයි මේ ගමන යන්නේ. අපිට වැඩි කාලයක් ඉතුරුලා නෑ පුතේ. අපි ඉස්සෙල්ලා මේ දේවල් තීන්දු තීරණ අරගෙන පස හිමීට මාමලට පහදලා දෙමු. අර යන්නේ අසංකයිලා. හා ඒ කියන්නේ මේගොල්ලෝ කතරගම ගියා කියපු කතාව බොරුවක්ද? ඇයි ඉතින් ආන්ටිලාට බොරු කියන්නේ? මේක තමයි මට හිතා ගන්න බැරි. දැන් අපි මොකද කරන්නේ? මේ අපි බලමු මෙදෙන කොහෙද යන්නේ කියලා. මේක ඔයාගේ කායක නිසා එදෙනට ඒක ඇචර නෝට් නෑ. අයියා වගේ හොඳ කෙනෙක් නැති කර ගන්නවා කියන්නේ වාසනාව වාසනාවන්තියක් කියලා ඔප්පු වෙනවා. ඔයා ඔය කියන තරම් වටිනාකමක් මට දිනනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අලියට උගේ තරම් පේන්නේ නැහැ කියලා කියනවනේ. ඒ වගේ තමයි අයියටත්. අයියට අයියාගේ වටිනාකම තේරෙන්නේ නැහැ. මේ බොරුවට මිනිසුන් වර්ණනා කරන්න එපා. ඒක පෞසිද්ධ වෙනවට. හරි හරි, පඬිතුකන් නවත්තලා මේ අඹ කැලලකන්. නමලයි ගෑල් ළමෙක් විදිහට මන් දිහා බලපුවහම ඔයාට මොනවද මගේ පේන අඩුපාඩු? හැබැයි ඉතින් බොරු නම් කියන්න බෑ මගේ කිසි අඩුපාඩුවක් නෑ කියලා. මෙහෙමයි නංග, ඇත්තටම මට නම් ඔයාගේ මෙහෙමයි කියලා කියන්න තරම් වැරද්දක් දැනෙලා නෑ. එහෙමද? හරි ෂෝක්නේ. හැබැයි ඉතින් හැමෝම මට කියනෝනේ මගේ කට හොඳ නෑ කියලා. මට නම් ඒක පිළිගන්න බෑ. කට හොඳ නෑ කියලා කියන්නේ කතා කරන දේවල් හොඳ නෑ කියන එකනේ. දැන් බැලුවාම ඔයා බොරු කියනවද? නෑ. කේලම් කියනවද? නෑ. පරුෂ වචන කියනවද? නෑ. ඕපදූප කතා කරනවද? නෑ. හිස් වචන කතා කරනවද?
නෑ. එහෙම නැතිනම් කට හොඳ නැති වෙන්න බෑනේ. නේද? අම්මෝ. ඔයා නම් හරිම හරි පඬිතේ තමයි. නිකම් පඬිතෙක් නෙමෙයි, අති පඬිතේ. අමාමේ මෙන්න මාමට තම කෑලා. හා. පොඩි පුතේ. මට ඊයේ ඉස්සරහ ගෙදර ජයතිස මල්ලි හම්බුණා. මිනිහා මේ අවුද්දකට විතර පස්සේ අනුරාධපුරේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. ආ ඒක තමයි. ජයතිස මාමව සෑහෙන කාලෙකින් දැක්කෙත් නැහැ. මිනිහා මේ මගේ මහා පුදුම කතාවක් ඇහුවානේ. මොකද්ද? මිනිහා අහනවා නාමල් පුතා පෙළවහක් කරගෙන නේද කියලා. දුවයි පුතේ මේ ස්ටෝප්පේ කතා කරගෙන ඉන්නවා දකින්නේ. අපේ ෆැමිලි එකේ හැමෝම ජුවලරිස් ගන්නේ මෙතනින්. මේක අපේ තාත්තගේ යාළුවෙක්ගේ තැනක්. අසංකයයි ආන්ටි මෙතන මොකද කරන්නේ? ඒක නම් ඉතින් අපිට හිතා ගන්න අමාරුයි හෂි. සමහර විට ඔයාට මොන හරි ගන්නවද දන්නේ සංකල්පේ. ඒ පාර කොහෙද යන්නේ? අපි ගිහින් බලමුද? මේ ටිකක් ඉන්නකෝ. මං ජුවලරි ෂොප් එකට ගිහිල්ලා අසංකයිල ගත්තේ මොනවද කියලා හරියටම දැනගෙන ඉන්න. මේ හර්ෂණී, මේ මිනිස්සු මොනවා හිතයිද? ඉස් වැඩ කරන්න නැතුව ඉන්න? අයියෝ, මං මෝඩෙක් වගේ ගිය ගමන් ඒ ගැන අහන්නේ නැහැ. මෙතන හැමෝම මාව දන්නවා. මං ජුවලරි ෂොප් එකට ගිහිල්ලා ගානට ඔක්කොම දැනගෙන ඉන්න. සංජලි, හර්ෂණීට කියන්න දැන්වත් ඔය අනවශ්‍ය ගමන් බිමන් නවත්තලා ගෙදට වෙලා ඉන්න කියලා. හැම දෙයකටම තියෙන්නේ තව මාස එකමාරයිනේ. මිලින්ද, ඉතින් එළමෙට ගේ ඇතුළටම වෙලා ඉන්න බෑනේ. එයා ඔය අසංක පුතා හම්බෙන්න යනවා ඇරුණම වැඩියෙන් මැන්නේ තානේ දුව හම්බෙන්න. ඒකත් එහෙමද? ඇයි අර යාළුව කොහෙද ගිහිල්ලාද? එයා දැන් ඉස්සර වගේ නෙමෙයි. හරි වෙනස්. එහෙම වෙනස් වෙලා නම් ඒකට ස්තුති කරන්න ඕනේ තසංක පුතාට. ඒ ළමයා ඔය නාඩගම් වලට කැමති නෑනේ. මිලින්ද, හෂි ඔයා හිතන තරම් නරක කෙනෙක් නෙමෙයි. තසංජලි, අසංක පුතාව කසාද බැඳලා හර්ෂණී ඒ ගෙදරට ගියාම ඔයිට වැඩිය ගොඩාක් වෙනස් වෙන්න සිද්ධ වෙනවා. ඒක යාට කියලා දෙන එක ඔයාගේ වගකීම. හරි හරි හරි. ඒව මම බලා ගන්නම්. අපේ කාලේ ගියා. දැන් ඇවිල්ලා තියෙන්නේ ඒගොල්ලන්ගේ කාලේ. මේ හැම දෙයක්ම බලා කියාගෙන ජීවිතේට මූණ දෙන එක ඒගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. මිලින්ද, ඔයාට දැන් ඕන කරලා තියෙන්නේ ඒ දෙන්නගේ පිට හැම දෙයක්ම පටවලා ඔයා නිදහස් වෙන්න. පුතා, කෙල්ලගේ වෙල්ල දිගටි හීනි නිසා මේ මාලේ හරිය ලස්සනට තියෙයි නේද? අම්මේ, මාමල පිටේක තරහ වෙයිද? සමහර විට තරහ වෙයි පුතේ. මොකද මාමලා දැනටමත් වෙඩින් එකට ඕන සියලුම දේවල් සූදානම් කරලා ඉවරයි.
හැබැයි ඉතින් කවදා හරි දවසක මාමට උනත් මේ වගේ න අවබෝධ වෙයි. මා වේවුලනවට ආනියා මේ දෙන ලක්ෂ ගාණක් වටින මාලෙකුත් අරගෙන මේගොල්ලෝ වෙන කොහෙවත් නෙමෙයි යන්නේ අර ඡායලයි ගෙදර. කතරගම යනවා කියලා ඔයාට බොරු කිව්ව මදිවට මේ දෙන්න මේ යන ගමන නම් මට අල්ලන්නේ නැහැ හර්ෂණේ. ඒක තමයි මාත් කල්පනා කරන්නේ. රත්තරම් බඩුත් අරගෙන මේ ගෑනියව බලන්න යන තරම් මේ අම්මටයි පුතාටයි මොකක්ද තියෙන උමනාව? මෙතනින් එහාට අපි අනේක තේරුමක් නැහැ හෂි. කලබල වෙන්නේ නැතුව හිමීට හොයලා බලන්න මොනවද වෙලා තියෙන්නේ කියලා. මේ මිනිසුන්ට පිස්සු. සමහර විට මං අර ගෑණියේ කන පැලෙන දෙකක් දීපු නිසා පෑගි බෝගත් අරගෙන යන වෙද්දී ෂේප් කරගන්න. මේ අපි ආපහු යමුද? හඬන්නේ ඇයි සුදු මැණිකේ කියන්න පන මාගේ එලන්නේ කඳු ලැලියාදර ගොර හැඩි දැසි අඬන්නේ හඬලා දුඩලා පල නැත විමලා ජුවාට කියන්න අර මැණික පයේ හැප්පිලා අර කනා ඒක නොගත්තවාදී මේ අපේ ගොබිල කරන්නේත් ඒ වගේ වැඩක්මනේ බලන්නකෝ දැන් අපර කරන්නේ ගෙදර ඉන්න ගෙම්බව එළියට විසි කරාම ඌ වැටෙන්නම ගේදියා බලාගෙන බකබක් ගාගෙනනේ මේ අපේ ගෙම්බත් වැටෙන්නම ඡාය 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 ගාගෙනමනේ ඔයාට කියන්නේ ඔය වගේම දෝස්ති කෙනෙක් ගිහියා අපේ ගමේ මිනිහට වයස අවුරුදු 22 තමයි පළවෙනි මනවාලි බලන්න ගියේ ගිහිල්ලා එවල මොකද නැද්ද කිව්වේ ඒ ගෑන ළමයා අයින්සක වැඩි කිව්වා ඔන්න අඩුපාඩු අයින්සක වැඩි ඊට පස්සේ මිනිහව මාස 2කට 3කට සැරේ මනමාලිය බලන්නම ගෙනිච්චා යන්නේ යන්නේ ඒකට මිනිහා කැමති නැහැ නේ මොකක් හරි අඩුවක් කියලා එක්ක උස නැහැ කියනවා එක්ක කොට නැහැ කියනවා එක්ක මාත නැහැ කියනවා එක්ක දෑවැදි නැහැ කියනවා එක්ක විශේෂකාරයයි කියනවා දඟකාරයයි කියනවා බුබ්බුලාකාරයයි කියනවා ඒක ඒක දේවල් කොහොමරි බලලා අන්තිම මේක එකක්වත් හරි ගියේ නැහැ අදිරි මිනිහම කල්පනා කරලා කියනවා මේ අර කලින් බලපු මුලින්ම බලපු එක ඒක හොඳයි කියලා ඒක බලන්න ගියා. ඒක බලන්න යනකොට මොකක්ද අරද වෙලා තියෙන්නේ? ඒ ගෑන ළමයාට ඒ ගෑන ළමයි දුවගේ දුවට ඒගොල්ලන්ට දරුවම් වෙලා. අදිරි මිනිහා අල්ල ගොතත් නැහැ, පයි ගොතත් නැහැ. අපේ ගොබිලට වෙන්නේ ඔන්න ওই ටිකම තමයි. අම්මා ගහරි බැට් එකනවලු. බලාගෙන ඉන්න තු. ඉන්නවනම් කියන්න දුරන්නේ. දැන් ඉතින් ඔක අමතක කරන්න හෂි. හරියටම හොයලා බලන්න නැතුව අපිට මුකුත් කියන්න බෑනේ. මට ලොකු අමුත්තක් දැන්නවට ආනියා. මට හිතනවා දැම්ම ඡායලයි ගෙදෙට්ට යන්න. ඔය ඉතින් කොහොම කලබල වුණත් ප්‍රශ්නේ වැඩි වෙනා නිසා විසඳීමක් වෙන්නේ නැහනේ. ඒ පාර මොකද කරන්න හදන්නේ? ආන්ටිලා හෙට ගියේ හරියටම මොකද කියලා මට දැනගන්න ඕනේ. අපි යමු හෙට. මට තේරෙනවා ඉන්නේ මොන වගේ තත්වයකද කියලා. ඒත් හසි අපිට යන එක තේරුමක් නැති දෙයක්. කලබල වෙන්නේ නැති ඉන්නකෝ. ඔයාට හැම දෙයක්ම දැනගන්න ලැබෙයි. ඒ පාර මොකද කරන්න හදන්නේ? මම මංජුලට කතා කරනවා. රණතුංග මැඩම් මේ ඡායලගේ අම්මා නේද? ඔව් මේ ඡායලගේ අම්මා. අර ලතාක මමර කියලා දින්නේ. ඔව්. එන්න මැඩම් එන්න. මැඩම් වගේ කෙනෙක් අපේ ගෙදරට ආපු එක අපිට ලොකු දෙයක්. වාඩි වෙන්න. Thank you. මේ
කලින් එන බව දැනගෙන හිටියනම් කැවිලි පෙවිලි ටිකක් ගෙදරම හදන්න තිබුණා. මැඩම් අපි තේ කප් පිළිමු. එහෙනම් යමු මැඩම්. මාති බයිටි යා චාය ඇත්තටම මෙතන මොකද වෙන්නේ හරියට පස්සේ මං හර්ෂණී මිස්ටර් මේ කතාව කී පාරක් කියන්න ඇහුවද ඈ මං කියන දේවල් තේරුම් ගත්තේ නැහැ මං කියන දේවල් ඇහුවේ නැහැ එයිද හරි ඈ අන්තිමට ආර්ෂණී මිස්ම තේරුම් අරගෙන මං ගාවට ආවා. දැන් එතකොට මංජුල කියන්නේ ඡායගේ අසංකයගේ අතර ගොඩ කාලෙක ඉඳන් අෆෙයර් එකක් තියෙනවා කියලාද? ආර්ෂණී මිස් සාක්ෂි දිනවකුවාන ඔක්කොම එක්ක මං ඔප්පු කරලා පෙන්නන්න. හැබැයි ආර්ෂණී මිස්ට කියන්න අසංක මාත්‍යා ආර්ෂණී මිස්ගේ කණෙන් රිංගු අරිංගිල්ලක් කොහොමද දන්නවද? ආර්ෂණී මිස්ට අපත් නෑ. මෙයා කියන දේවල් විශ්වාස කරන්න එපා ආර්ෂණී. අපි යමු යන්න. යන්නකො. යන්න. 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 කවුද ආවේ මෙතන? ඈ? මං ආවද මෙතන? නෑ. ඔගොල්ලෝ තමයි මාව බෙන්න ගත්තේ. අනේ මංජුල මට මේ කතාවේ ඇත්ත නැත්ත මුල ඉඳන්ම දැනගන්න ඕනේ. ප්ලීස් මංජුල මට හෙල්ප් කරන්න. හර්ෂණී මිස් දන්නවා මම මේ මොහොතේ ඡාය නංගිය ගැන හීන මවමවින් පිස්සෙක් කියලා. එහෙම එකේ සායනංගියට අසංක සර් ඇඳලා කතාවක් හදන්න මට කිසිම උවමනාවක් නැහැ. හරි. මං කියන්න. මං සාහසුද්දෙම් කතන්දරේ කියන්නම්කො. සුළු සංග්‍රහයක් කිව්වට මොකද තේමේස ගොඩාක් සරුවට තිබ්බනේ. අනේ ඇයි මෙච්චර කරදර වුනේ? අනේ මොන කරදරයක්ද? මගේ හිතට නම් හරි මදි. හැබැයි මගේ හිත නම් පෙරිලා. නේද පුතේ? දැන් ඡායාගේ අම්මා දන්නවද අපි මේ හදිස්සියෙම මේ ගෙදරට ආවේ මොකද කියලා? ඡායා ඇත්තට මෙතන මොනවද මේ සිද්ධ වෙන්නේ? ඔයා මට මොන හරි හංගනවා නංගි. අනේ කියන්නකෝ. මං ආවේ මෙච්චර කල් ඔයා ඇස් දෙක වගේ පරිස්සම් කරපු වස්තුවක් ඉල්ලගෙන යන්න. මට මැඩම් කියපු දේ හරියට තේරුන්නේ. සඳයි බී තරුපි බී පාය මට මැඩම් කියපු දේ හරියට තේරුන්නේ. මට දැනගන්න පුළුවන්ද කවද්ද මගේ ලේලිව මගේ ළඟට එවන්නේ කියලා? ඔකියන්න මං කියපු දේ ඡායාගේ අම්මට ඇහුන්නේ නැද්ද?
නැත්තම් මගේ පුතාට ඔයාගේ දුවව කසාද බඳින දෙන්න ඔයා කැමතිද? අනේ මැඩම් මට මේ කිසි දෙයක් තේරුම් ගන්න බෑ. මට හැම දෙයක්ම ආරංචි චායලා ගම්මි. චාය මට හැම දෙයක්ම කිව්වා. තරුණ කාලේ මේ වගේ දේවල් සිද්ධ වෙනවා. අපි දැන් මේ හැම දෙයක්ම අමතක කරමුකෝ. මට හිතෙනවා මේ වෙලාව වඩා වැදගත් වෙන්නේ ගොඩාක් ආදරය කරන දෙන්නෙක්ව වෙන් කරනවට වඩා ඒගොල්ලම එකතු කරන එක කියලා. එහෙම නේද? ඒ වුණාට මැඩම් අපි අහසයි පොළොවයි වගේ. මොනවා හින්ද ඔය වෙනස? සල්ලි වලින්ද? මමත් මගේ පුතත් එක්ක අන්ත අසරණ වෙලා ජීවත් වෙච්ච කාලයක් තිබ්බ ඡායලගේ අම්මේ. සල්ලි කියන දේ අද තියෙනවා. හෙට නැති වෙනවා. හැබැයි හදවතේ මනුස්සකම තියෙනවා නම් ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. හැමදාම හැමමයි. ඇත්තටම ඡාය මට මේ සතුට දරා ගන්න බෑ. මට මේක හීනයක් වගේ නංගි. ඇත්තටම ගොඩක් සතුටුයි. කොහොමද මේ තාත්තා නැන්දලා ඉදර පැලවුණා මෙච්චර වෙලාවක් වුණා බර. ඔයා මොකද මේ හදිස්සිය ඡාය නංගිලා ගෙදර තාත්තා වෙන්නේ? මංචලයි ඡාය අක්කවට ඔච්චරම අකමැති නම් මොකටද බාල්දුවේ තවත් එයාගේ පස්සේ යන්නේ? ඔය අයට පේන්නත් එක්කම එයාට වැඩිය හොඳ කෙනෙක් හොයාගන්න බලන්න. මෙයාට ඕවා කියලා දැනන්නේ නැණගින්. අපේ බොසාට අපේ බොසා පඳුරකට පයින් ගැව්වත් ලස්සන ජාන ළමයි 250ක් විතර විසිරෙනවා. ඒ අතරින් මෙයාට 12ක් විතර වුණත් හොයා ගන්න පුළුවන්. එක්කෙනෙක් නෙමෙයි මෙයාට කාන්තාන් නේවාසික ගරේ වුණත් දා ගන්න පුළුවන් මිනිස්සෙක්. ඔන්න අංගිත හොඳක් කියනකොට ඔහොම තමයි එයා බලන්නේ. ඔරෝලම් බලනවා. ඔරෝලම් බලනවා. ආ. අනේ මාම එනවා. ලොබුදා අද මේ මොහොතේ ඉඳන් ඡාය දුව ගැන හිතේ තියෙන අදහස් ඔක්කොම අත්හැරගන්න ඕනේ තේරුණා? ඇයි තාත්තේ මොකද වෙලා තියෙන්නේ? මට කියන්නකො මොකද වෙලා තියෙන්නේ කියලා. ඇයි ඒ කට්ටිය එහෙට ඇවිල්ලා තියෙන්නේ? ඈ රණතුංග නෝනා අසංග මහත්තයත් එක්ක ඇවිල්ලා ඡාය දුව ලේලි කරගන්න කැමැත්ත දීලා ගිහලා. නෑ. එහෙම දෙයක් වෙන්න විදියක් නෑනේ. බොරු තාත්තගේ බොරු. තාත්තා කියන්නේ තාත්තා මට බොරු කියලා හදලා මේ තාත්තා මගේ ගමන නවත්තන්න හදන්නේ. තාත්තේ මේ මංජුල එහෙම නවත්තන්න බෑ තාත්තේ බොරු කියලා. මංජුල කියන දේ අහන්නේ නැත්තම් නාස්ලනුවක් දාලා ගහක බැඳලා තියලා හරි මට නවත්තන්න සිද්ධ වෙනවා තේරුණා? කසාදයක් තීන්දුව ඇද්ද දරුවෙකුට කරදර කරන්න බැහැ තේරුණා? ඒකට මට වැදගත් වෙන මොනවද කරන්න සිද්ධ වෙයි වගේ හෂි මොකද මේ අද කවදාවත් නැතුව වේලසිනෙම නිදිය ගන්නේ? අසනීපයක් වද්ද? තාම ඩිනර් ගත්තෙත් නෑනේ. මොකද ළමයි වට වෙලා තියෙන්නේ? නැගිටින්නකෝ. අසංක පුතාගේ මොනවත් බෝ වෙලාද වට? මට මගේ පාඩු ඉන්න දෙන්න අම්මා. මොකද ආශි වට වෙලා තියෙන්නේ? අසංක පුතා කෝල් කරේ නැද්ද වට? මගේ ඔළුව ටිකක් රිදෙනවා අම්මා. නිදාගත්තම මේ කඩු වෙලා යයි.
එහෙනම් අපි බෙහෙත් ටික ගන්න යමු. මං තාත්තට කියන්න. ඕන නෑ අම්මා. මං කිව්වනේ මේක නිදාගත්තම අඩු වෙලා යයි. අම දැන් මට මෙතන පාඩු ඉන්න දීලා යන්න. එහෙම කරන්න පුළුවන්ද? මං ටිකක් රැවල් ඇවිල්ලා කෑම කන්නම්. දැන් යන්නකෝ අම්මා මෙතනින්. ඔයානම් මහ පුදුම කෙල්ලෙක් තමයි ඡායා. මේ හැම දෙයක්ම අපිට හංගල හොඳට රඟපෑවා. රඟපෑම හරියටම කරේ මම නෙවෙයි, රණතුංග මැඩම්. ඒ කොහොමද? රණතුංග මැඩම් මගේ අසංකසගේ සම්බන්ධය දැනගත්ත ගමන් ඒක අතටම අල්ලගන්න ඕන හින්දා කතරගම යන්න ඕන කියලා මාව ගෙදරට ගෙන්න ගත්තා. ඊට පස්සේ මැඩම්ට අසනීපයි කියලා මාව හේරෑ නතර කරගත්තා. ඊට පස්සේ ඉතින් අපි දෙන්නගේ සම්බන්ධය අතටම අල්ලගත්තා. එතකොට රඟපෑම හොඳටම කරේ රණතුංග මැඩම් නේද? ඒකත් ඇත්ත තමයි. හැබැයි වාසනා මට නම් හිතා ගන්නවත් බෑ මැඩම් මේ හැම දෙයක්ම දරාගෙන හිටියේ කොහොමද කියලා. තමන්ගේ පුතාගේ හිත තේරුම් අරගෙන තමන්ගේ සහෝදර බැඳීම් පවා අමතක කරලා මැඩම් මට කැමති වුණා කියන්නේ. ඒක තමයි බුද්ධිමත්කම ඡායා. බැරි වෙලාවත් මැඩම් මේකට විරුද්ධ වෙලා අඩිය හප්පලා ඔයාවත් එතනින් එළියට ඇදලා දාලා අසංක සර්ව හර්ෂණී මිස්ටර් බන්දලා දෙන්න ඕනි කියලා කිව්වනම් එතන ලොකු විනාශයක් වෙන්න ඉඩ තිබ්බා කියලා මැඩම් බුද්ධිමත්ව තේරුම් ගන්න ඇති. අනිත් එක ඉතින් කොයි අම්මා තාත්තුණත් කැමති නෑනේ තමන්ගේ දරුවා ඇස් ඉදිරිපිටම අමාරුව වැටුණා දකින්න. මැඩම් උනත් දන්නවනේ හර්ෂණී මිස් කියන්නේ කවුද කියලා. එනකොට වාසනාව මට නම් හිතා ගන්න බෑ හර්ෂණී මිස් මේක දැනගත්තම කොහොම හැසිරෙයිද කියලා. යකින්යක් වගේ ඇවිල්ලා ඔයාව මරන්න හදයි. ඔන්න ඡායා මං කිව්ව කියලා මතක තියාගන්න. පුළුවන් තරම් මේ දවස් ටිකේ පරිස්සම් වෙලා ඉන්න එක නුවණට හොරුයි. මට නම් බයයි බෑ හර්ෂණී මිස් මංජුලාය දිනු දැන් අනිවාර්යෙන් මගෙන් පළිගන්න හදයි. ආදරය කරන එකත් ලේසි නෑ. එක ප්‍රශ්නයක් කියවෙනකොට තවත් ප්‍රශ්නයක්. එක අතකට ප්‍රශ්න ගැටලු නැත්තම් ආදරේ රහක් නැහැ කියනවනේ. එතකොට වයසට ගියාම කතා කරන්න දේවලුත් නැති වෙනවනේ. හවුද ඉතින් මේම දෙයක් වෙයි කියලා? හවුද ඉතින් අසංඛ්‍යා දිනයි කියලා? බලා ගියාම අපි දෙන්නම් පරාදේ. දෙන්නම පරාදේ. මං හීනකින්වත් හිතුවේ නෑ මේ වගේ දෙයක් සිද්ධ වෙයි කියලා. අනිත් එක මංජුල, මංජුල කිව්වට මට තාම විශ්වාස කරන්න බෑ. අපි හිතුවේ අසංඛ්‍යා බොරුවක් කරනවා කියලා. බලන් ගියමු සිරහා ඩැහැල් එකක් බා. සිරහා ඩැහැල් එකක්. දැන් එතකොට මංජුල හදන්නේ හිත හදාගෙන දෙන්නටම හදවතින් ආශිර්වාද කරන්නද? ඈ
ඒකනම් කීටත් වෙන්නේ නැහැ. මට මගේ ചായ නම් ගෙවෝනේ. මංජුල මටත් ඕනේ. මටත් ඕනේ. මේ තව රයිස් ස්පයිස් එකක් ඕනේ. මල්ලේ මේ තව රයිස් ස්පයිස් එකක් දාන්න. මේ ක්ලච් ප්ලේට් එක එකම. කිචන් නේ කිචන් ප්ලේට් නේ. අන්න එයාක එක. දිනුම් ඔය කෙල්ල නිසා මගේ ජීවිතේ නැති වුණ දේවල් ගොඩක් තියෙනවා. මංජුල මටත් එහෙමයි. මේ මංගල්‍ය කෙරේ නේද? මේකයි මංජුල. හර්ෂණීට මංජුල හැම දෙයක්ම කියපේක හොඳයි. මොකද අසංඛ්‍යාව හතර පැත්තෙන්ම හිර කරලා කට උතර දෙන්න බැරි තරමට පද කරාම වැඩේ ඉවරයි. දිනුම් අපි හැමදාම කරේ මේ කටින් බතල හිට ඕන එක විතරයිනේ. කරන දෙයක් ඉක්මනට අපි කරන්න ඕනේ. මංජුල මේ වෙනකොට හර්ෂණීව ගිනි අරන් ඉවරයි. හර්ෂණී ඒ ගින්නෙන් පෞලයාවත් පුච්චලා. නෑ මට නම් මේ මැදයක් මේ පාවෙලා තියෙනවා. පාවෙලා තියෙනවා නම් කියන්න මට ප්‍රශ්න නෑ. මම ගන්නවා ඉතින්. අපි ඉඳගන් ඉටි. මේ දිනුම් පුතරත් පාවෙලා තියෙනවා නම් කියන්න. මම ගන්නවා. ඔය දෙන්න කතාවෙන් කතාවෙන්ම කොහොම යන්නේ නැහැ නේද? යන්න එපා මොදේ. අතේ සතමක් නෑ. ටයින්ස කොල්ලේ. වලම් බියන් හොදන්න බෑනේ අපිට. පුංචි මන්ද බලන්නකෝ මැඩම්, පුංචි මහත්තයට ඊයේ රෑම නිින්ද ගිහින් නෑ වගේ. තාම ඇඳෙන් බහින්න කල්පනාවක් නෑ. මේකනේ රම්ම, හිත පිරුණම කන්න බොන්න නිදාගන්න ඕන නෑ කියනවනේ. කෝ බලන්න, අනේ මගේ පුතාටත් මේ දවස්වල ඒක තමයි වෙලා තියෙන්නේ. ඡාය මිස් මෙහාට ආවට පස්සේ අපේ පුංචි මහත්තයා නොකා නොබීම ඉඳි. දෙන්නත් එක්ක එකතු වෙලා පොඩි පහේ උරයක් අපිට කරේ. නේද රම්ම? ආපු දෙන්කු නිලංග පුතා මං අල්ලගන්න. අම්මා නිලංගට මුකුත් කියන්න එපා අම්මා. වෙච්ච හැම දෙයකටම වැරදිකාරයා මම. පුතා මට හර්ෂණී දුවගේ අඩුපාඩුකම් නොපෙනුනා නෙවෙයි. ඔය දෙන්නගේ තිබුණු නොගැලපීම් නොදැනුණත් නෙවෙයි. මට ඒවා දැනුණා පුතා. හැබැයි මං හිතුවා හෂි කොහොම හරි ටිකින් ටික ඒ අඩුපාඩු හදාගෙන ඔයත් එක්ක සන්තෝෂෙන් ජීවත් වෙයි කියලා. අම්මා හෂි කියන්නේ නරක ළමෙක් නෙමෙයි. ඒ තමයි අදහස් වලින් අපි දෙන්නේ ලෝක දෙකක. ඒ කවදාද වෙනස් කරන්න බෑ අම්මේ. මං ගොඩාක් දුරට හිතලා මතලා ඉස්සරහට එන්න තියෙන අභියෝග ගැන මායින් කරන්නේ නැතුව මේ තීරණේ ගත්තේ ඒකයි. මට ලොකු විශ්වාසයක් ඇති වුණා ඔයයි ඡායයි එකතු වෙලා සන්තෝෂෙන් ජීවත් වෙයි කියලා. ඡායගේ නම්මේ පුදුමාකාර සරල ගැහන ළමෙක්. මම බලාපොරොත්තු නිතේ වයි කෙනෙක් වා. දැන් ඉතින් ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න යන්නේ. මගේ පුතා සන්තෝෂෙන් ඉන්න. මට ඕනේ එච්චරයි. ඔබ ඇමතු අංකය කාර්යබහුලයි. පසුව යලිත් අමතන්න.
අනේ අනේ තරහ ගියාද සර්? මම විහිළුවක් කරේ. ආ ඇත්තද? හම්බෙන්නකෝ. පහුගිය දවස් ටිකේ මගේ ඇඟේ පුච්චපු ලෙපයින් ගන්නට මං හම්බුනා වාඩුව ගන්න. තේරුණා? අනේ මට සමාවෙන්න සර්. මං එහෙම නොකළා නම් අපි දිනට අද මේ විදිහට සතුටෙන් ඉන්න ලැබෙනවද? නෑනේ. කල්පනා කරලා බලපුවම මේකත් ඇත්ත තමයිනේ. සර්ගේ වෙනදලත් වඩා කඩවසම් කියලා අපේ ලතාක්ක කිව්වා. ලතාක්කද කිව්වේ? ඔයාට එහෙම හිතුන්නේ නැද්ද? ඈ? මොකද නැත්තේ? මටත් එහෙම හිතුණා. ඔයා දිගේ වෙනදට වඩා ලස්සනයි කියලා අපේ අම්මා කිව්වනේ. අනේ යන්න සර් මාව බයිට් කරන්න දුව. හරි හරි. ඉක්මනටම ලෑස්තිලා ෂොප් එකට එන්න. ඔය ඇස් දෙක දකින්නකම් මට ඉවසILLක් නෑ. සර් මට ඒ තරම් ආදරේද? මගේ අම්මා ඇරුණ කොට මම මේ ලෝකෙ වෙන කාටද ආදරේ කරන්නේ? මට අසනීපයක් හැදුනොත් මං කේන්ද්‍රි ගන්නේ අම්මාවයි ඔයාවයි මතක් කරලා. මං ඒක දන්නවා සර්. මේ දැන්වත් ඔය සර්ගෙන එක නතර කරන්නකෝ. මට සර්ව බඳින එක සර් කියලා කියන්න ඉඩ දෙන්න. මං ඒකට හුඟක් ආසයි. එන අන්තිරෝ. බුත්සරණයි. සේටත් බුත්සරණ. අම්මේ. මට මේ හැම දෙයක්ම හීනයක් වගේ පුතේ. නොකිවර මටත් එහෙම තමයි යන්න. හර්ෂණී. මේ වෙච්ච හැම දෙයකටම අපිත් වගේ කියන්න ඕනේ. මං ඔයාට මේ දේවල් කිව්වේ නැත්තේ ඔයා මේ දේවල් දැනගෙන කලබල වෙයි කියලා. අනිත් එක හර්ෂණී මිස්, අපි දැන් මේ කියන දේ කිව්වන් පස්සේ මිස් කලබල වෙලා එහෙම හදිසි තීරණ අරගන්න එපා. බුද්ධිමත්ව මොකක් හරි හිතලා තීරණයක් අරගන්න. නැද්ද දින? අනිවාර්යෙන්ම. මොකද කලබල වුණොත් කොරස් කටෙත් අත දාගන්න බෑ. ඒ නිසා හර්ෂණී මේ කරන හැම දෙයක්ම කරන්න ඕනේ හීන් නූලේ. මාව තවත් ටෙන්ෂන් කරන්න නැතුව කියන්න තියෙනව නම් දෙයක් කියන්න. මොනවද ඔය දෙන කියන්න හදන්නේ? මංජුල කියන්නකෝ. ඊයේ හර්ෂණී මිස් අසංග සර් චායනංගිලයි ගෙදර ගිය කතාව ඇහුවන් පස්සේ මං අපේ තාත්තා වල පොඩ්ඩක් ඒ ගැන හොයලා බැලුවා. දැන් මොකටද අසංකයියයි ආන්ටි චායලයි ගෙදර ගිහිලා තියෙන්නේ? හර්ෂණි. එයාලා ගිහිලා තියෙන්නේ නිකන් නෙවෙයි. අසංකට ගෙවල් දොරවල් බලන්න තමයි ගිහිලා තියෙන්නේ. What? ගෙවල් දොරවල්? සඳයි බී තරුමි බී පායා. හර්ෂණී මිස්ටර් කියන්න අසංක සර් වයි ශායනංගිය වයි කසාද බන්දන්න රණතුංග මැඩම් තීරණය කරලා ඉවරයි. මොනවා? ඔයා ඔය කියන්නේ බොරු මංජුල. එහෙම වෙන්නේ කොහොමද? මගේ අසංකයගේ වෙඩින් එකට තව මාසෙකමාරයිනේ තියෙන්නේ. හරි මම බලාගන්නම්කෝ. යාමට අසංසරද ඉවරයි බදේ. මංජුල අසංකයා විතරක් නෙමෙයි යන යෑමේ හැටියට පුරාණ තුංග මැලුමු. දැම්මම කාටවත් මේ ගැන කිසිම දෙයක් දැනගන්න ඉඩ තියන්න එපා.
හෂිට එහෙම ආරංචි වුණොත් පුතා මොනයි මොනා කරගනීද දන්නේ. අපි කවදදනකම් මේම හංගන්න දම්මා? මෙච්චර කල් ඉවසුවා වගේ තව ටික කලක් ඉවසන්න බැරිද? ආ? ඉන්නකෝ පුතා. මං හිමීට මමත් එක මේ ගැන කතා කරන්න. ඡායා ගැන නොකියා හෂිගේ වාගේ තියෙන නොගැලපීම ගැන කතා කළා. මේ කසාද කැන්සල් කරගන්නයි මං හදන්නේ. හොඳයි. අම්මා කැමති හොඳ විදියක් කරන්නකෝ. ජයම් බිම් බලා ගන්න නෙමෙයි ඇහක් ගහපු මහක් ගන්න පුරුදු වෙන්න. කො? අනේ මට බෑස මට ලැජ්ජයි. මේ බෑ කියලා බෑ. ඔන්න දැන් මම පළින්ට හැක් ගන්නවා ඊට පස්සේ වා ගන්න හරි? ඔන්න. කො? අනේ මට බෑ මට ලැජ්ජයි. පස්සේ ලාගේ බලමු. පස්සේ ලාගේ නෙවෙයි. දන්නවනේ මගේ හැටි. ඒ දුක ගුටි කන්න ලෑස්ති වෙන්නේ. අදස මඩ කරන්න දෙන්නේ නැහැ. කො ඔන්න මට බෑ. ඊ පාරටම පුන්සඳ කඩාගෙන වැටෙනා වගේ මොකද්ද මේ සිද්ධ වුනේ කියලා මට නම් හිතා ගන්නවත් බෑ ලතා. අපේ ඡායනාංගි නැන්දි ගොඩක් වාසනාවන්තයි. මං නැන්දට ඒ කාලේ ඉඳන්ම ඕක කියනවනේ. දරා ගන්න බැරි සතුටක් හිතේ තියෙනවා. මේ සතුට මෙහෙම තියෙද්දි අඬන්න වෙයිද කියලා මට බයයි. නැන්දි නැන්ද සෑහෙන කාලයක් ඇඬුවනේ. දැන් ඇවිල්ලා තියෙන්නේ hina වෙලා ඉන්න ඕන කාලේ. මං හිතන්නේ අපි හැමෝටම හොඳ කලදසාවක් ලැබලා තියෙනවා. ඒ ලතා එහෙම කිව්වේ. ලබන සතියේ බන්දිසිරි ලංකාවට එනවා. අනේ ඇත්තද ලතා? කවද්ද ආදේද පණිවිඩය කිව්වේ? සෑහෙන කලින්දල එන ලෑස්ති වෙලා ඉඳලා තියෙන්නේ. ලං වෙනකම් මට කියලා නැත්තේ මාව පුදුම කරන්න හිතාගෙන. කොච්චර දෙයක්ද ලතා. මේ සැරේ ආවහම ආපහු යන්න දෙන්න එපා. මෙහි මොකක් හරි රස්සාවක් හොයාගන්න පුළුවන් නේ. ඉන්නකෝ නැන්ද එනකම්. ආපහු රට නෙමෙයි. උඩරට පැත්තටවත් යන්න දෙන්නේ නැහැ මං එයාට. දැන් ඉතින් ලතා වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා තියෙන එකේ කොහොමhari දරුවෙක් හදාගන්න බලන්න. මොන දෙදී වුණත් නැන්දේ කර්මය කියන එක වෙනස් කරන්න බෑනේ. උත්සාහය තියෙනවා නම් කර්මය කියන එකත් වෙනස් කරන්න පුළුවන් ලතා. කලගෙඩියකට වතුර පුරවන්න පුරවන්න ඒක හිස් බව නැති වෙනවා වගේ පෙර කරපු අකුසල් මේ ආත්මේ කුසල් කරලා ඒව යටපත් කරගන්න බැරි කමක් නෑ ලතා. හතරගම ගිහිල්ලා කොයි වෙලාවෙද සංකයි ආවේ? පී දවල්ලා. ඇයි? නෑ නිකන් ඇහුවේ. හතරගම ගිහිල්ලා මට මොනවද කන්න ගෙනාවේ?
ඔයාට මාව මතක් වුණේවත් නෑනේ. හෂි, එහෙ තියෙන්නේ පැණි බූන්දි, දොදොල් මස්කට්, උහුල් දෝසි වගේ දේවල්. ඔයා ඒව කන්නේ නෑනේ. ඒකත් ඇත්තනේ. කමක් නෑ කමක් නෑ. මට මුකුත් තෝන්නේ නෑ. ඔයාට මොකද හිතෙන්නේ? හර්ෂණි මිස් පවුස. ඡායා, තමන් ආදරය කරන කෙනාට වැඩිය තමන්ට ආදරය කරන කෙනෙක් බැන්දොත් එයා වාසනාවන්තයි. මම හර්ෂණිට ආදරේ නෑ. එයා පව් වෙන්නේ එයාට ආදරේ නොකරන මම එයා බැන්දොත්. මම්මගේ සර්ව කාටවත්ම දෙන්න. ඩ්‍රෙස් කරන්න නම් මං හොඳම කෙනෙක්ව හොයාගත්තා ආන්ටි. කොහෙද ඉතින්? අසංකයට කිසිම උනන්දුවක් නැහැනේ මේ ගැන. මම්ම හැමදේම තනියෙන් කරන්න ඕනේ. හෂි, ඔන්න ඕවා ඕනවට වැඩි හිතට ගන්න එපා. ඔය දේවල් දවස් දෙක තුනකින් කරගන්න පුළුවන්. ආන්ටි, මේ මොනා කියනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. දවස් දෙක තුනකින් වෙඩින් එකක් තියා බර්ත්ඩේ පාටිකක්වත් ඕගනයිස් කරන්න පුළුවන්ද? හෂි, තාත්තා ගෙදර ඉන්නවද? ඔව් ආන්ටි, ගෙදර ඉන්නවා. එයාලත් කිව්වා ආන්ටිත් එක්ක මේ ගැන කතා කරන්න ගෙදර එන්න ඕනි කියලා. හෂි, අපේ මේ ජීවිතේ හරි පුදුමාකාරයි. අපි මොන ජාතියක වුණත්, මොන ආගමක වුණත්, මොන සංස්කෘතියක වුණත් අපි හැම දිනාටම සිද්ධ වෙනවා අටලෝ දහමට යටත් වෙන්න. ආන්ටි, දැන් මට මේ මොකද්ද කියන්න හදන්නේ? මේකයි හෂි, දුක සැප නින්දා ප්‍රශංසා, ලාභ අලාභ යස අයස, මේ හැම දෙයක්ම බොහෝම උපේක්ෂාවෙන් විඳගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. අපි අපේ හිත් පුරුදු කරගන්න ඕනේ අන්න ඒ විදිහට. මා විනාශ කළා. තව එනවා මෙතන මට බණ කියන්න. ඉවරයි එන්ජ. හැම දෙයක්ම ඉවරයි. මම ප්ලෑන් කරපු හැම දෙයක්ම ඉවරයි. දැන් මං හීනෙන් හරි ඡාය නංගිය ගැන හිතන්න තිබ්බ අයිති නැති වෙලයි මට තියෙන්නේ. මට දවල්ට ගන්නත් බැරුණානේ මෙයා ඩෑඩියාවක් කාගෙන ඉඳලා. තාම 12ට නෑ නේ. ඔයි මම දැහැත් තියෙනවා. මං ගෑන ළමයෙන් ගොඩක් ආශ්‍රය කරා, ඒක ඇත්ත. නමුත් මං හදවතින් ආදරය කරපු එකම එක ගෑන ළමයි. ඒ ජහය නංගේ විතර යන්ජ. මං ඒන මැව්වේ එයාගේ අතින් අල්ලගෙන පෝරුවට නගේ. පන්දුල පොස, මේ පටනාගේ කර මැදිහත් වෙන්න පුළුවන් පොඩ්ඩක්. මේ මම කියන්නේ අපි මෙහෙම කරමුද? මේ මම මේ අසංග පුස්සක පොඩ්ඩක් කතා බහ කරලා මේ ජහය නංගේ මේ අනිත් අතින්වත් පොඩ්ඩක් අල්ලගෙන මන්දුල පොසට පෝරුවේ නගින්න විතර චාන්ස් එක කරන් දෙන්නද? ඔහොම දුකින් ඉන්න පාස මට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කියන්න, මං කරන්නම්. නෑ 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 අංජු, ඔයාට කරන්න කිසිම දෙයක් ඉතුරුලා නෑ. කිසිම දෙයක් ඉතුරුලා නෑ. අසංග සර්ට චායනා ගියෝ තීන්දු කරලේ ඉවරයි. ගල්ලපලා හර්ෂණි මිස් මංගා.
මොකෝ අර්ෂණි මිස්. නිකන් බයලා වගේ. අර්ෂණි මිස් මේ චන්දන ඉන්න තැනකට සතෙක් සර්පෙක්වත් එන්නේ නැහැ. එන්නේ නැහැ මිස්. මට චන්දනගෙන් ලොකු උදව්වක් ඕනේ. අයියෝ මිස්. මේ චන්දන හර්ෂණී මිස්ට නොකරන උදව්වක් තියනවාද? කියන්න මිස්. මොකද කරන්න ඕනේ? ගලපලා ඕන දෙයක් කරලා දෙන්න. කරන්න ඕන දේ මං කියන්නම් චන්දන. හැබැයි මේ කිසිම දෙයකට මාව ගෑවෙන්නවත් බෑ. හරි මිස්. මට තේරෙන්න කියන්නකෝ විස්තරේ. මට හරියටම ගලපලා මීටරේට දාගන්නයි ඕනේ. කොටිම්ම කිව්වොත් චන්දන මම මේ කියන්න හදන දේ සමන්තිටවත් දැනගන්න ඉඩ තියන්න එපා. හර්ෂණී මිස් තාම මේ චන්දන ගැන හරියට දන්නේ නැහැ මිස්. දිව කැපුවත් කටේ කෙල මිදක් එළියට දාන්නේ නැහැ. මේ චන්දන දන්න රහස් කටෙන් එළියට දැම්මුත් ඔය ලොකු ලොකු මහත්තුරුන්ට යන්න වෙන්නේ කොළ නැති ගහේ. මට ඌවෙන් වැඩක් නෑ චන්දන. කරන්න ඕන දේ මං කියන්න. චන්දන ඉල්ලන ගානක් මං දෙන්න. කරන්න ඕනේ මේකයි. නංගේ දියුල් කෙරි හදලා බලන්නකො බීලා රහිත කියලා. නියම. මම මේ කල්පනා කරේ පුතේ මේ වගේ ගෑනු දරුවෙක් ලබන්න දෙමෝපිය පිං කරලා තියෙනතු. ගේ දොර වැඩද, ඉවුම් පිහුම් වැඩද, බැරි දෙයක් නෑනේ. හැම දෙයකටම දක්ෂ. මොනනද තාත්තේ නන්දර නංගේ හොඳට හදලා තියෙනවා. මොකෝ ලස්සනින් අඩුවක් කියලාද? උගත්කම, බුද්ධිමත්කම. මේ වගේ දරුවෙක් ලේලි කරගන්න වාසනා කරලා තියෙනතු. දැන් මේ දැන් කාලේ හැදෙන කෙල්ලන්ට මේ පරිපූර්ණකත් ඉද ගන්න බෑනේ. කකුල් දෙක පුටුවක් උඩ තියාගෙන ටීවී බලන විතරයි දන්නේ. මෙලෝදයක් බෑ. මාමල හදන්නේ නංගිව බන්දලා දෙන්න. ඔව් ඉතින් මේ හොඳ මනමාලෙක් හමුණු බන්දලනේ. මොකෝ මේ ගෑන දරුවෙක් හැමදාම ගෙදර තියන් ඉන්න බෑනේ. ඔය ඒකත් ඇත්තනේ. මං සෑහෙන දවසක ඉඳන් පුතාගෙන් අහන්න කියලා හිතන් හිටියේ මේ. මොකද තාත්? පුතා කැමති නම් මං ගුණවර්ධන අයියාගෙන් අහලා බලන්න. මොනවද ඇති මේ කියන විකාරය? අර නංගිට වුණොත් එහෙම ගෙදරිනුත් එයි. නෑ නෑ මම කියන්නේ ඌ ජනංගි කැමති නා. හරි හරි. ඌ ජනංගි කැමති නම් පුතා මොකද කියන්නේ? මං කැමති නෑ. ඔයා බය වෙන්න එපා ඡාය. ප්‍රශ්නේ අමාරුම හරිය දැන් විසඳිලා ඉවරයි. මැඩම් බිලින්ද සර් එක කතා කළා. ඉතුරු හරිය විසඳලා දෙයි. ඒත් මගේ හිතට ලොකු බයක් දැනනවා ආසනා. ඉස්සර මම සර්ට ආදරය කරේ සර් වහිම වෙනවා කියලා දැන දැන. ඒත් දැන් සර්ව ලැබෙනවා කියලා මම ලොකු විශ්වාසකින් ඉන්නේ. ඒ හින්දා මගේ හිතට දැනන බය දැන් වැඩි.
මම මේ ගැන කවුරුත් දන්නේ නැහැ නේ ඡාය. ඒක නිසා වෙනද වගේ සාමාන්‍ය විදියටම ඉන්න. මං කොහොමද වාසනා රණතුංග මැඩම්ට මේ ණය ගෙවන්නේ? මං වගේ කූඹියෙක්ට උරුන්නක් පලන්දපු ඒ වගේ දේවතාවියෙක්ට මං කොහොමද ගැලේගුණ සලකන්නේ? ඒකත් එකට අර මැඩම් කියනා වගේ අසංක සර්ලට තරම් සල්ලි නැති කම ඇරෙන්න මින නොගැලපීමක් වාගේ නෑ නේ ඡාය. මේ ලෝකේ හැමදේම සල්ලි වලට යටයි. මනුස්සකම ඇරෙන්න. ඒ මනුස්සකම තමයි රණතුංග මැඩම් අපිට ඔප්පු කරලා පෙන්නේ. ஹர்ஷனி தாத்தே வேபார මොකක් ප්‍රශ්න? දැන් ચાය ෂොප් එකට එන්නේ නැහැ. වේපාර වෙන මොකක් හරි ප්‍රශ්නයක්ද? කවුද ෂොප් එකට එන්නේ නැහැ කියලා ඇහුවේ? ચાය. වේපාර ඔයයි කන හෙන්නේ නැද්ද? එයා ලැජ්ජ තින ගෑණික් නෙමෙයිනේ තාත්තේ. මොන අදත් ෂොප් එකට ඇවිල්ලා හිටියේ. ඔයාව කියන්නේ ඇත්තමද? මම මොකටද බොරු කියන්නේ තාත්තේ? ආන්ටි ගෙදෙට්ටම ගිහිල්ලා තමයි ඡායව එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මේකට මොකද්ද කරන්නේ මිලින්ද? ඔය ඡාය අපව එන්නේ නෙවෙයි හිටියේ. මම හිතන්නේ අපේ නංගිගේ බල කිරීමට බැහැයි කියන්න බැරි කමට එන්න ඇත්තේ. මිලින්ද, ඔයා නංගිට කියන්න කොහොම හරි මේ කෙල්ලව ෂොප් එකෙන් අයින් කරලා දාන්න කියලා. රසංජලි, ඊක මේ මුලේ නැති කෙනෙක් විදියට කතා කරන්න එපා. ඔය ඡාය කලම්බ ෆැෂන් එකට ආවට පස්සේ තිබුණට වඩා දෙගුණයකට වැඩි ලොකු වෙනසක් සිද්ධ වුණා. දැන්ට උනත් හැමදේම සිද්ධ වෙන්නේ ඒ කෙල්ලගේ අතින්. මිලින්ද, ඒ කෙල්ල අසංක පුතාගේ කරේ එල්ලෙන්න හදනව නම් කොච්චර පාඩු වුණත් අපි මොකද කරන්නේ? කාටවත් අසංක පුතාගේ කරේ බලෙන් ගෙල්ලෙන්න බෑනේ. මොකද යා බබෙක්ද? මොනවද මේ කතා කරන විකාරද? සඳයි බී තරුමි බී පායා. බලන්නකො වාසනා. කෙල්ලගේ මූණේ තියෙන එළිය. පහුගිය ටිකේම ඉතින් හිටි මූණ එල්ලගෙන කඳුළු පෙරාගෙන මුළු ගැන්නෙලානේ. ඒකටත් එක්ක දැන් කොයි වෙලාවෙත් hina වුණ ගමන්ම. ඔව් ඉතින් ඉඳලා ඉඳලා අල්ලගත්තේ ලොකු අත්තක්නේ. කොළඹ හතේ ලොකු ෂොප් එකක් තියෙන සල්ලිකාර මහත්තයෙක්වනේ. ඒකයි ඔය. අනේ ලතාක්කේ, මං ওই ලොකු අතු අල්ලන්න ගියේ නෑ. මං අසංකසයට ආදරය කරේ එයාගේ තියෙන මනුස්සකමට, සල්ලි වලට නෙවෙයි. කෙල්ලට තරහ ගියාද දන්නේ නෑ. මං විහිළුවක් කරේ. මං මේ කල්පනා කරේ අපිට තව කී දවස්ද ඡාය කියලා කතා කරන්න ලැබෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් අපිට ඡාය මැඩම් කියන්න වෙයිද දන්නේ නැහැ. ආ, ඒ පාර ඔයත් පටන් ගත්තද? එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඉස්සර හිටපු ඡාය ඒ විදිහටම ඉඳි. අසංක සරුත් එහෙමමයි. විශේෂයෙන් කියලා දෙයක් වෙනව නම් වෙන්නේ කොළ කෑල්ලක අසාදයක් ලියවෙන එක විතරයි. ඒකත් ඉතින් කෙරණකම් විශ්වාසයක් නැහැ. ඇයි නංගි එහෙම කියන්නේ? හැම දෙයක්ම හොඳ විදිහට සිද්ධ වෙච්ච එකේ අසුභවාදීව හිතන්න එපා. මං අසුභවාදීව හිතන්නේ නැහැ ලතාක්කේ.
ඒත් මැඩම්ට මිලින්ද සර්ව කැමති කරගන්න බැරි වුණොත් එයාලට එයාලගේ සහෝදරකම් නැති කරගන්නත් බෑනේ. එහෙම වුණොත් එහෙම අසංක සර්ට තීරණයක් ගන්න වෙයි. මං නම් හිතන්නේ කවදාවත් අසංක සර් එහෙම තීරණයක් ගන්නේ කියලා. මං දන්නවනේ සර් ඡායට කොයිතරම් ආදරේද කියලා. ඒත් වාසනා මට ඕනේ නැහැ පවුල් ભેද ඇති කරලා මගේ ආදරේ අයිති කරගන්න. මම මෙච්චර කල් ඉවසගෙන බලාන් හිටියා වගේ මේ ටිකත් ඉවසගෙන බලාගෙන ඉන්න. බලමු දෛවේ මොනවද ලියවිලා තියෙන්නේ කියලා. මට නම් වාගෙන හරි පුදුමයි නංගි. පෙර වාසනාවක් ඔයා ළඟට එන්න හදනකොට ඒක බාරගන්න පැකිලෙන කෙල්ලෙක් මම නම් දැකලම නැහැ. මං ඉතින් අනිත් කෙල්ල වගේ නෙවෙයිනේ. මං ඡායා කල්පනී රණසිංහ. ගොඩාක් වෙනස් කෙනෙක්. ආ මංජුල මොකෝ තත්තේ? තත්තේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද? මං ඇහුවේ හර්ෂණීගෙන් ආරංචියක් නැද්ද කියලා. මංජුල අද ගියපු විදිහට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනුනේ. මං හර්ෂණීට ගත්තා නෝ ආන්සර්. නෝ ආන්සර් කියන්නේ මේ ඇඩේ ජෝන් බාස්ට කිව්ලත් දන්නේ නැහැ. මේ හර්ෂණී නිකන් මේ සබම් බෝලයක් වගේ හිටියට එච්චර ලේසි පාසු ගෑණියෙක් නෙමෙයි. පේනවනේ කටේ හැටි. හර්ෂණී බඳින මිනිස්සයාට නම් හැබැයි දෙයියන්ගේම පීඩයි. ඒ මොනවා වුණත් මෙච්චර දෙයක් කරපු රණතුංග මැඩම්ටයි අසංග සර්ටයි ඔය හර්ෂණී මිස්ව පැත්තකට දාන එක මහා ලොකු දෙයක් නේ. අයියෝ මංජුල මොකද මේ? ඔක්කොමට කලින් මංජුල පහු බෑලා පරාජය පිළි අරන්. එහෙම වෙන්න බෑ. එහෙම වුණොත් වෙන්නේ අසංකකාරයා නිකම්ම ඡායව පෝරුවට එක්කගෙන යනවා. තේරුණාද? අනේ මන් දන්නේ නැදලු. ඒ වෙලාවකට මේ හැම දෙයක්ම පායන. එතන ඡායව මරාගෙන මැරෙන්න. එතකොට හරි අභිනාත්මක පුළුවන් අපි දෙන්නට නිදහස එකතුයි. ඕ හෝ 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 මේ මංජුල නිකම් මොලේ නැති වැඩ කරන්න එපා. මොලේ නැති වැඩ කරලා අමාරුවේ වැටෙන්න එපා. තේරුණාද? ඉවසනවා. තව පොඩ්ඩක් ඉවසනවා. දිනුම් කනුව තියෙන්නේ අත ළඟ. තේරුණාද? දැන් බලනවා මේ වෙනකොට හර්ෂණී ගේම් එකට බැහැලා ඉන්නේ. අද රෑට මිලින්ද කාර්යයත් මේ ගේම් එකට එන්ටර් වෙනවා. හා එතකොට මොකද වෙන්නේ? අසංකටයි රණතුංග මැඩම්ටයි නිකම්ම පහු බෑලා හර්ෂණීම කරගහ ගන්න සිද්ධ වෙනවා. අනිත් පැත්ත බලනවා. අනිත් පැත්තෙන් ඡායයි එයාගේ අම්මයි ලොකු අතු අල්ලන්න ගිහිල්ලා නිකම්ම විසි වෙලා යනවා. හා සවුත් වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? මංජුල ඉදිරිපත් වෙනවා. මංජුල ඉදිරිපත් වෙලා අහිංසක කෙල්ලෙක්ව බේර ගන්නවා. ආ ඊට පස්සේ ඡායාගේ අම්මා මංජුලව බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. බලනවාකො මංජුල මේක නිකන් හින්දි චිත්‍රපටයක් වගේනේ. ආ ඔව් ඒ වුණත් එම එන්නකේදි මේ මම ඡායා නංගියත් එක්ක පෝරුවට නගින්න හදනකොට අර දිනුම් කිව්වාගේ හින්දි ෆිල්ම් වල වගේ අසංග සර් එයිත් දන්නේ හැම දෙයක්ම අතහැරලා දාලා ඡායනම් ගිය වරගෙන යන. අයියෝ වැඩක් නැහැ. කොච්චර තේරුම් කරත් වැඩක් නැහැ. මංජුල පොඩ්ඩක් ධනාත්මකව හිතන්න බලනවා. ආ මේ මං කියනවට දැන් හර්ෂණීට කෝල් එකක් අරන් බලනවා මොකද්ද තත්ත්වය කියලා. ගන්නවකෝ. නිදාගන්නේ නැද්ද? ඔය නිදාගන්න දරුව. මංජුල පුතා තාම ගෙදර ආවේ නෑ.
ඡායදු අසංග මහත්තයාට තීන්දුව චහන්දා ඒ අප්සෙට් එකට කොහෙට හරි වෙලා ජයජයාව බිබි ඉන්නවද දන්නේ. ආශ්‍රය කරන්නේ හොඳ මිනිස්සු නෙවෙයිනේ. මට බයි වෙරිමරගාති ගිහිල්ලා ඡායදුවත් එක රණ්ඩුවකට පැටලෙයිද කියලා. එහෙම වෙන එකක් නෑ මාමේ. වංචුලයට මම තේරුම් කරලා දුන්නනේ. තේරුම් කළා නම් දුන්නා. තේරුම් කළා දුන්නා නම් තේරුම් ගන්න මිනිහෙක් නෙවෙයිනේ. ඒකනේ තියෙන ප්‍රශ්නේ. ඔනවා වුණත් ඡාය අක්කට මංජුලා ගැන තව ටිකක් හිතන්න තිබ්බා. එයාගේ ඇවැස්ස මසිනානේ. නෑ 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 නෑ. ඡාය දුවට කිසිම දොසක් කියන්න බෑ. ඡාය දුවට මෙයා ගැන හිතන්න තිබ්බා මෙයා හොඳට හැදුනා නම්. කොහෙද? මං කීවතාවටන් කිව්වද? ඔය දහතුරා වැඩ නවත්තලා මිනිස්සෙක් වෙන්න බලන්න කියලා. ඇහුවද? නෑ. ගියේම වැරදි පාරේ. ගියේම වැරදි පාරේ. එහෙම මිනිහෙකුට කෙල්ලෙක් කැමති වෙන්නේ නැහැ. අනේ මං දන්නේ මාමේ. මට නම් මේව හිතා ගන්නත් බෑ. හැබැයි මාමා කියන කතා එක බලද්දී මංජුලයි කරදරයක් කරගනීවි කියලා මට බයත් හිතෙනවා. ඒක කියන්න බෑ. ඒ හන්දා මේ දවස් ටිකේ මිනිහා ගැන ඇහ ගහගෙන ඉන්න ඕන. මුලයක් ඇති මිනිහෙක් නෙවෙයිනේ. දුව ගිහලා ෆෝන් එක අරන් එන්නකො. කෝල් එකක් දීලා බලමු ඉන්නේ කොහෙද කියලා. ඊට පස්සෙ ඉතින් අනේ ගමේ ගිහිල්ලා ඉඳලත් ඉවරයි. මං කියන්නේ මම නෙමෙයි මේ අපේ අම්මලා තාත්තලා උනත් ඉඳලා ඉවරයි. ගමට ගල් ගායි මිනිස්සු ඌගියයි. මංජුරු බුදාර කියන්නේ ඔය අපේ යාලි කිරිය ගුණ නැගලා ඇත්තේ ඔලිය මුල්ලේ සත්තර කියලා කකුලේ පච්චක් කියලා ගාලා හිටිය කොල්ලා. මේ පුතුරු කරපැත්තේ කෙල්ලෙක්ට ලව් කරලා අන්තිමට පෙති ගැව්වනේ. පෙති ගාලා වෙච්ච සෞත්තුව. එහෙම සෞත්තු වෙන්න බෑනේ ගෑනු ප්‍රශ්නෙකට. මං කොමනම් කියන්නේ ඔය ලස්සනම ගෑනු ළමයි කියලා හිතන් ඉඳලා ජාය මිස් ඊටට ලස්සනයි ඉන්නවා මෙන්න. මෙලට එන්නක මාත් එක පමුණු වෙත්තේ පොඩි පොඩි කඩවල ඉන්න ලස්සන ගෑනලා මම පෙන්නන්න දුසිං ගන්නට. ඒ ගෑන නෑ. ඔය කවුරුත් මගේ ඡාය නංගිය වගේ නෑ බං. ඕකනේ කියන්නේ අංජල කුසා ඡාය මිස්ගේ මායාවට අන්ධ වෙලා ඉන්නේ. පොට්ට වෙලා. මට බයයි වපර වෙයිද කියලා. අපි සමන් පිච්ච මල් වතුරින් පොඩක් හිට උදේ ඇඳ දෙක හොදලා බලමුද? ඒතර පොඩ පෑදිලේ. මේ ගෑන කන්නවල මෙතෙන් යනවාද? අර පොඩ කල්පනා කරන්න. දැන් මම කියන්නේ මේ ගාන මම කියන්නේ මම යන්නම් කියලා තමයි. මැරණ එක ඉතින් කොයි මොහොතේ හරි මැරණා ඒකද අපි දන්නවා. ඒක අනිවාර්යෙන් වෙනවනේ. නිදා ගන්න තමයි ඉතින් වෙන්නේ. පුතේ මේක රණතුංග මැදන්ට මේක ආසංග මහත්තයාට මේක වාසනාවට ඊළඟ මහත්තයා තිනවා කිව්වෙ හින්දා මං එයාටත් බත් මුලක් බැන්දා. එතකොට කොහොම මට? ඔයාට නෑ. අම්මේ කැමර කට ඇති නේද? මැඩම්ලට කොටේ දවසකින් කැම දෙන්නේ. රහට තියෙයිද කියලා නම් කියන්න බෑ. කාලා තමයි බලන්න වෙන්නේ. මගේ අම්මගේ අතින් ඉතින් මොනා හැදුවත් රහයිනේ. අර ලතා අක්කා කියනවා වගේ ලූණු ටිකක් තෙල් දැම්මත් ගෑවිච්ච ගෑවිච්ච තැන කන්න පුළුවන්. ඇති ඇති ඉතින් බටර් ගෑවා. අනේ අම්මේ මං කිව්වේ ඇත්තට. එහෙමනම් රසට තියෙනවද කියලා ඇහුවේ? මං ඒක විහිළුවට කිව්වේ.
ඇත්තේ මං ඊයර නරක හීනයක් දැක්කා. මගේ පුතා පරිස්සමෙන් ඉන්න ඕනේ. අයියම්මේ මගේ හිතට හරි බයයි පුතේ. මගේ හිතට හරි නෑ. කෝකටත් පරිසම් වෙලා ඉන්න. ඇස් දෙක වගේ මට ඔයා විතරනේ ඉන්නේ. අම්මා. මම. බෑනද? අද මගේ පුතා ටික වේලසනින් යනවද? මේ ඔවම මේ. ආ. මට දැන් මතක් වුනේ. කොහමදත් ඉතින් මේ අපේ ඡායා ඔෆිස් එකට ආවට පස්සේ මගේ හාපටිය වෙලසනින් ඔෆිස් යනවනේ. අනේ අනේ. දැනුයි මේ හොර ගෙඩියගේ හොර වැඩ මට අහුවෙන්නේ නේද? මම. Good morning අසංක අයියා. Good morning aunty. Good morning. Morning හෂි. අද සංකයි විතරද ෂොප් එකට යන්නේ? මට අද පොඩි නිවාඩුවක් ගන්න හිතුණා. ඒකත් හොඳයි. මං එහෙනම් ඇවිල්ලා තියෙන හොඳ වෙලාවට. මේ යමු හෂි. කොහෙද යමු කියන්නේ? ඇයි? ඔයාද මෙහෙ ආවේ මගෙත් එක්ක හොයරෙන්න බලාගෙන? අපෝ නැ. ඔයා යන්න තනින් ෂොප් එකට. මං අද දවසේම ආන්ටිත් එක්ක ඉන්නේ. රාමේ කිචන් එකේ දාන්නේ මට තේකක් බොන්න. ආ ඉඳහසි. මං හදවල දෙන්න. ඕන නැහැ. මං ගිහිල්ලා රාමේට කියලා තේකක් හදාගෙන බොන්න. අම්මා. හෂි මොනවද දැනගෙනද? මං හිතන්නේ පුතා. එයාට දැනගන්න විදිහක් නැහැනේ. අනිකක පුතා ඔයා හිතනවද මේ දේවල් හෂිට ආරංචි වුණා නම් ওই විදිහට නිවිච්ච ගතියට එයා ඉඳීවි කියලා? අපි කොහොමද අම්මා එයාට මේක තේරුම් කරලා දෙන්නේ? පුතා හෂි පිට කෙනෙක් නෙවෙයි අපේම දරුවෙක්. මගේ අයියාගේ එකම දුව. අපේ දරුවගේ හිත රිද්දන්න නැතුව හිමින් සැරේ මේ ගැන පැහැදිලි කරලා දෙමු පුතේ. මං හැමදාම තාචිට සලකුවේ මගේම නංගිගලි දාගෙන. එන් යාට කිසිම දෙයක් එයාගෙන මගේ හිතේ ඇදිලා නෑ අම්මා. පුතා වැඩිහිටියෙක් හැටියට මේ වෙලාවේ මගේ අතිනුත් වැරද්දක් වුණා කියලා මට දැන් තේරෙනවා. මං ඒ වැරද්ද හරි ගස්සන්න. හැබැයි මගේ පුතා කවදාවත් හෂිට වෙනස්කමක් කරන්න එපා. තේරුණා? මංජුල මොකද වෙලා තියෙන්නේ? මට මොකුත් වෙලා නැහැ. ආ මොකවත් වෙලා නැත්තම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මීට පස්සේ රෑගම මිබන් අඩු කරගත්තොත් හොඳයි තේරෙන්නේ. අනිත් එක තවත් ඔය ඡාය දුව ගැන හිත හිතා ඔළුව අවුල් කරගන්න ඕනේ නැහැ. අපි ඡාය දුවට වැඩිය හොඳ කෙනෙක් හොයමු. දැන් මේ තාත්තට මොකද වෙලා තියෙන්නේ? මට මොකවත් වෙලා නැහැ. මට මොනව වෙන්නද? හැබැයි තමුන් ওই විදියට හැසිරෙනකොට මගේ හිතට බයක් දැනෙනවා. ඒකයි තියෙන ප්‍රශ්නේ. තාත්තේ මං ඡාය නංගියට
मगे पनाटा तोड़ा आदरे करा मंगे हम आदरे करती करती मगे आदरे सत्त पाकटा माइंग करें अरे साली का अरे आसंक सर गहंगे इल्ल अडू मगे आने ताते नंदा टा तपियो मधिवुना है एक तमे ताते अत्त इन्ने इतने गियाक दुरक नेतु इन्नो कोटे उदाव कोरे बुता आत्ता के वचनी वाद सत्त पाकटा घनंगा ते मांजुले मान नैंदा टू दाव केरुए चाय दो यार टा कसादा बंदले दे नीता के ने भी सहूदर का मट एक इंद एक आई पटलोग अंडी।